අයිබෝන් දෙසැම්බර් මාසෙට යෙදෙන නත්තල් උත්සවය සමරන්න දුවල පුතාල කවුරුත් ආසයි නේද? ඔය කිතුණු බැතිමතුන් නත්තල් උත්සවය සමරන්නේ ජේසු බිලින්දගේ උපත සිදුවෙච්ච දවස සිහි කරන්නයි. තවත් නත්තල් උත්සවයේ දවසට දුවල පුතාලා එක එක සැරසිරි කරනවා, තෑගි බෙදා ගන්නවා. ඒ වගේම ඔය නත්තල් සීය ගැන කතා කරනවා. දුවල පුතාලා ආසයි නේද නත්තල් සීයකින් තෑගි ගන්න? දුවල පුතාලා දන්නවද කවුද මේ නත්තල් සීය කියන්නේ කියලා? ඇත්තටම මෙහෙම කෙනෙක් හිටියද? අපි බලමු අද කතාව නත්තල් සීය ගැන. ඔන්න එකමත් එක කාලෙක නිකලස් කියලා සාන්තුවරයෙක් හිටියා. කවුද සාන්තුවරයෙක් කියන්නේ? සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ගති පැවතුම් වලින් උසස් උතුම් කෙනෙක්. ඉතින් මේ නිකලස් සාන්තුවරයාට හරියට සල්ලි බාගේ තිබුණා. ගොඩාක් මුදල් තිබුණා. ඉතින් මේ මුදල් තිබුණට ලෝභ වුණේ නෑ. හැමෝත් එක්කම බෙදාගත්ත. අවශ්‍ය අයට එයා මුදල් ලබා දීලා තියෙනවා. සමහර අවස්ථාවල රත්තරන් මලු පවා ලබා දීලා තියෙනවා දුප්පත් අයට. ඉතින් මේ වගේ එයා හරියට සතුටු වුණා අනිත් අයට යමක් දීලා. ඉතින් දුවල පුතාල වුණත් කරලා බලන්නේ යමක් අනිත් අයට දුන්නම අපිට සතුටු හිතෙනවා. ඉතින් එයා ඒක ගොඩාක් ප්‍රායෝගිකවයි, කියන්නේ ඒක එහෙම දීලා 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 පුරුදු කරලා තියෙනවා. ඉතින් මෙයාට විනෝදාංශයක් තිබුණා. දුවල පුතාලටත් එක එක විනෝදාංශ තියෙනවා. ඔය මුද්දර එකතු කරනවා, සමහර අය ගල් කැට එකතු කරනවා, එක එක වර්ණයන් ගිනුත් ඒ වගේ දේවල්. ඉතින් මේ සාන්තුවරයට විනෝදාංශයක් තිබුණලු මේ ලී ඇරගෙන මේ සෙල්ලම් බඩු හදන එක. කැටයම් කරලා ලස්සනට කපලා මේ ලී වලින් සෙල්ලම් බඩු හදලා තියෙනවා. ඉතින් මේ නිකලස් සාන්තුවරයට හිතුණලු දවසක් මේ සෙල්ලම් බඩු නිකන් හදනවට වඩා දරුවන්ට දුන්නොත් සතුටු හිතෙයි කියලා. එහෙම හිතලා නත්තල් දවසට හැම ළමයෙක්ටම මේ සෙල්ලම් බඩුවක් ගිහිල්ලා දෙන්න ඕනි කියලා හිතුවා. විශේෂයෙන් හොඳ වැඩ කරන ළමයින්ට ඒගොල්ලොම සතුටු කරන්න කියලා හිතලා වැඩි වැඩියෙන් මේ ලී වලින් සෙල්ලම් බඩු හදලා ලොකු මල්ලකට එකතු කරගත්තලු. ඊට පස්සේ නත්තල් දවසට මේ සෙල්ලම් බඩු අරගෙන ගෙයින්ගෙට ගිහිල්ලා දරුවන්ට බෙදලා තියෙනවා. ඉතින් මේ නිකලස් සාන්තුවරයා අර ලොකු මේ සෙල්ලම් බඩු මල්ලත් කරේ තියාගෙන ගෙයින්ගෙට යනකොට මහන්සි නිසා එතුමාගේ හිම කරත්තෙට පිනිමුවන් ගැට ගහලා ඒ හිම කරත්තෙ නැගලා ඒ ලොකු බෑග් එකත් අර තිබුණ සෙල්ලම් බඩු තිබු මල්ලත් දාගෙන ගිහිල්ලා තමයි මේ ළමයින්ට මේක බෙදලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි නත්තල් සීය කියලා කතාවක් ළමයින් අතරට ආවේ. ඉතින් දුවේ පුතේ කාලයක් ගියාම ඔය නිකලස් සාන්තුවරයා මිය ගියා. ඒ මැරුණට පස්සේ නිකලස් සාන්තුවරයා මැරුණට පස්සේ මිනිස්සු සහ දරුවන් විශ්වාස කරගෙන හිතාගෙන හිටියා දිව්‍ය ලෝකේ ඉඳලා හරි තවමත් අපිට නිකලස් සාන්තුවරයා උදව් කරනවා ඇති, තෑගි ඒ විදිහටම ලබා දෙනවා ඇති කියලා. ඔන්න ඕකයි නත්තල් සීය ගැන මිනිස්සු විශ්වාස කරන කතාව. තින්දුවල පුතාලට මම මේ කතාව කිව්වේ මේ කතාව වැඩිය සමහර දුවල පුතාලා දන්නේ නැහැ. ඇත්තටම නත්තල් සීය එනවද නැද්ද කියලා දුවල පුතාලම තීරණය කරන්න. ගිහිල්ලා එන්න. සුබ දවසක්.